වැඩි කල්ලුමට මේ වගේ ප්ලේ කරන්න ලැබෙන එකක් නැති වෙයි වගේ නේද? තව දවසක් නැත්තම් දෙකක්. මේ තරම් ඉක්මනට මේ සිකුරා උඹගේ තව මාසයක් දෙයක් ඇයි කියලා. දන්නේ නැද්ද මේව හැටි? අපිට ඕන විදියට සෙට් වෙන්නේ නැහැ නේ. සර් ඩ්‍රින්ක් ගන්න සර්. එපා විජේකෝ. අවේලාවේ ඩ්‍රින්ක්ස් ගත්තාම හවසට හරිම අන්ෆිට්. ඒක තමයි. නේ සර්. සිකුරාද කියන්නේ හෙට. අනිත් තව දවස් දෙකයි. ඔක්කොම ලෑස්තිද? ලෑස්ති වෙනවා කියලා මොනවා කරන්නද? ස්වීට් කේස් කනම් බඩු පැක් කරන්න තියෙනවා. ආයෙත් ඉතින් ඇහිකුන්ට ගියා වගේ අතන මෙතන යන්නේ ගන්න. අතල්ලා දාපම ඇහිකුන්ට කතා. මං කිව්වේ ඒක නෙමෙයි. වීසා එම කොහොමද? ඒවා ඉතින් ඒජන්ට් කාර්යයක් වැඩන්නේ. මර ගානක් යන්න ඇති නේද? නැතුව පිනට කරනවනේ. පින් අනුමෝදන් කරන එක අතහැරලා දාපන්. මම කිව්වේ ඔය ඒජන්ට්ස්ලා හරීම අන්ඩේව. ඒකinda පරිස්සමෙන්. දැන් අපිම කී දෙනෙක් අල්ලලා තියෙනවනේ. නෑ රාජ්. මෙතන එහෙම නෑ. මට හොඳ විශ්වාසවන්ත ග්‍රහය සෙට් කළා දෙනවා. ග්‍රහය මාරු වෙනවා මගදී පරිස්සමෙන්. මගේ මොන ග්‍රහය මාරු වෙන්නේද? එන උරා ලැබලා තියෙද්ද? ඔබ හැම දෙයක්ම දිහා බලන්නේ මහා නරුම විදියට. පොඩ පොසිටිව් හිතපන්. දැන් මෙතන උනත් ඔබට මේ ජොබ් එක කරලා හොඳට සෙටල් වෙලා ඉන්න තිබ්බනේ. ලංකාවේ සෙට්ල් වෙන්න බෑ රාජ්. අම්මීට කලින්වත් කියලා තියෙනවා. යුද්ධෙදි මම ලැබපු අත්දැකීම් එක්ක මගේ මුළු ජීවිතේම කන පිට පෙරළුණා. හරි. වෙච්ච දේ වුණා. ඒකෙත් පොසිටිව් පැත්ත බලපන්. උඹ රටගෙන ලොකු කැපකිරීමක් කරා කියලා උඹට හිතාදා ගන්න පුළුවන්. මං ඒ ගැන නෙවෙයි රාජ් කතා කරන්නේ. මට බැටල් ෆීල්ඩ් එකේ තව ඉන්න තිබුණා නම් ඉන්නවා. මම ඒකෙන් නෙමෙයි කියන්නේ. මෙඩිකලි කන්දේ මෙල බෑග් එකක් කරේ දාගෙන ආපහු එන්න වෙච්ච එක ගැන. හරි. ඒ චැප්ටර් එක දැන් ඉවරයිනේ. ඔබ අලුත් චැප්ටර් එකක් ගන්න හිතපන්. නියු චැප්ටර්. එක පටන් ගන්න තමයි ඉතාලියෙන්. හරි. හැබැයි උඹ කරන හැම දෙයක්ම හොඳ සිහි කල්පනාවෙන් කරපන්. දැන් ඔබ ඉතාලි ගියාම චින්තට මොකද වෙන්නේ? උඹ ඒ ගැන කතා කරන්න එච්චර කැමැත්තක් නෑ වගේ නේද? මට වෙන්නේ නැති. මං හවුස් ක්ලබ් එකේ ඉන්නවා කියලා ඔෆිස් එකට කියලා ආවේ. කෝල් එක සර්ට නෙමෙයි ජගත් මහත්තය. සර් මේ ජගත් මහත්තයා මෙහෙන් ඉක්මනට අස්වැල යනවලු නේද සර්? මොනවා කරන්නද දන්නේ? මොනවා හරි කරන්න නැත. මං හිතන්නේ මේට වැඩිය හොඳ රස්සාවක් හම්බුලා ඇති නේද සර්? ඒත් අපරාස මේට යන හොඳට දියුණු වෙන්න තිබුණා. අපේ බොසු ජගත් මාතෘට හරි කැමති. හලෝ
දැනගන්න වෙන්නේ හදිසි තමයි. අනික මම ඔයාලට කියලා තියෙනවානේ ටිකට මම මෙහි නැහැ කියලා. ඔයාට කියන්න කොහොමද? ඊයවසනේ මට පණ විදිහ හම්බුනේ. හිතා ගන්න තුව කන්නේ බොන්නේ නැති විදියට ප්‍රශ්න ඉස්සෙන්නේ නැහනේ. මම අදවසත් එනවා ඔයාව හම්බෙන්න. එහෙම තමයි. මම දන්නවනේ. අදවස 6ට මං ඩියුටි. අනික මං කැමති නැහැ යන්න දවස් දෙකකට කලින් මගේ නම කැත කරගන්න. පරක් කියලා වැඩට ආවා කියලා. අයියෝ එහෙම දෙයක් නෙවෙයි. පොඩ්ඩක් කල්පනා කරන්නකෝ. ඔයාව එක්කගෙන පුළුවන් ගමනක් නෙවෙයි. පුළුවන් නම් කියනවා. මොනවද හොප්ස් වෙන එක කියන්නේ? මම පොරොන්දු දීලා නෑ. හා? ප්ලීස්. දැන් අඬන්න නැතු වෙන්න. මං කිව්වනේ මං එනවා කියලා. තියන්, තියන්. ප්‍රශ්නයක් තන කැන් මොනවද කියන්නේ? පයින්වා කෑ ගහනවා යන තැනකට මාත් එක්ක ඉන්න ඕනේ කියන්නේ. ඔබ කොහෙද යන්න කියලා කිව්වා? පිසු මම රාජ්‍යරෙන්ට කිසි දෙයක් කිසි කෙනෙකුට කියලා. දැන් මොකද කරමු? ආසයන්ව හම්බෙන්න. ඉහිලා ෂේප් එකක් දාගන්න. ඔබ තෝන් නැති ලෙඩනේ පටලව ගන්න. රාජ්. ඔය හැමදාම හැම තැනම වෙන වැඩ. අනික මං එයාට මැරි කරනවා කියලා පුරුන්දිලා නෑ. ඒ වුණාට ගෑනුන්ගේ හිත ඔහොම තමයි. එහෙම කියන්නත් බෑ. එයා බැඳපු ගෑණියි. උඹ හවස යාව හම්බෙන්න ගියාට කමන්නේ. හැබැයි බයින්න කෑ ගහන්න යන්නේ. බනින්න කෑ ගහන්නේ මන් නෙවෙයි. එයා. හරි හරි. ඒක අමතක කරමු. දැන් මොකද කරන්නේ? මේ ගේම් එක ඉවර කරනවද? හ්ම්. අර පස්සේ ප්ලේ කරමු. මට කිසි දෙයක් කන්සන්ට්‍රේට් කරන්න බැහැ රාජ්. හරි. එහෙනම් දැන් උඹ රූම් එකට ගිහින් රෙස් කරන්න. How's the beauty? Sir, you want me to drink again? Possible, possible. Is that our final game? Sure, I don't know. I don't know if you want to play a game. You're sure you're not going to play? Oh, I'm going to play a game. I'm going to play a game. ඒලා ට්‍රැෆික් යන්නේ. ඔබට කොළඹ ගිහින් ඉන්න තැනක් තියෙනවද? ඔන්න මම තැන සෙට් කරලා දෙන්නම්. තෑන්ක්ස් රාජ්. මම කුමාර් ලොජික් බුක් කරා. එතන වැඩි සද්දයක් බද්දයක් නැති තැනක් නේ. රයිට් රයිට් එන. එතකොට කවුද හම්බෙන්නේ? අනිත්. සිකුරාද? කීයට? හතර වෙනකන් හෙල්ලෙන්න බෑ. ප්‍රශ්න ෆයිනල් ගේම් එක හොඳට ප්ලේ කරමු. රයිට් ලෙට්ස් ගෝ.
දවුනාරි ඕනිස නෝ හන්දන් පොයි Thank you.
ජගත් මහත්තයා තාම ආවෙ නෑ නේද සර්? තාම බඩු පැක් කරනවා ඇති. හිමීට ආපුවා. සෝරි රාජ්, මම පරක්කුණානේ. නෑ නෑ, 5 minutes. පෙරීදරය. සද්දයකට කල්නොත් හැදුණා නේද? මේ දවස් ටික හැදෙනා වැඩි. මම හිතන්නේ ඩ්‍රෙස් එකට. ඔය හැම දෙයක් ගැනම කල්පනා කරලා තමයි මම ඔබට ඇඩ්වයිස් කරේ. ඔය යන ගමන ගැන දෙපාරක් හිතන්න කියලා. දැන් ඔවා හිතලා වැඩක් නෑ. පරිසරය වෙනස් වුණාම ඔක්කොම හරියයි. ඇතිවන්න බෙත් පෙත් දාගත්තද? රයිට් රයිට්. දැන් ඔවා ගැන කතා කරලා වැඩක් නෑ. හෝප් ෆෝ ද බෙස්ට්. එන අපි යමු ෆයිනල් ගේම් එක. අන්තිම ගේම් එක ඔබ දිනුවා. ඒක සුබ ලකුණු. ජය. Thank you Mr. Thank you so much. ෂා. මට අමතක වුණානේ. අද Friday 13th. පරිස්සමෙන් බලයන්. අද Friday the 13th. මට ඉතින් හැමදාම Friday 13th. අද කියලා වෙනසක් නැහැ. හරි හරි. මම විහිළුවක් කරේ. පරිස්සමෙන් ගිහිල්ලා ආවේ. ගුඩ්ලක්. ඒරාලාමි මේ පාරෙන් යන්න බෑ මහත්තයා ඉස්සර පාලම කැඩලා මට මේ පාරෙන් යන්න මේ පාරෙන් කොළඹට යන්න පුළුවන් පුළුවන්
කත්ත දෙයනි මේ වෙන්න ඇන්න මගේ මාදරණය රමණි පිට ඔබේ ආදරණය ජගත් මකත්තබේ මෙයට කොළඹ යන්නේ ඉන්නේ ඔයත් මාත් එක්ක ඉන්න ඕනේ මං කොළඹ කුමාර ලොජ් එකේ ඩබල් රූම් එක මේ පොප්ද ඩබල් රූම් එක රිසර්ව් කරලා තියෙන්නේ අපි කාටත් හොරෙන් පිටත් වෙමු හැබැයි කියන්න එපා ඔයා නැතුව මම මේ ගමන යන්නේ ප්‍රණාම මගේ මාදරි රමණිට උපන්දින සීවටන ජගත් මොකද ප්‍රශ්නේ තරග گیا۔ අපේ උදව් කොහොමද ගාමිණි؟ ඈ නෑ ඕනේ ඕනේ ඔක්කොම හරි. හරි. ඈ. මොහොසුද? එන අපි යන්න. හරි. නෝනාට නිඳ ගිහිල්ලා වගේ
හෙලෝ කුමාර් ලොජ්ද? ඔව් කුමාර් ලොජ් තමයි. මට මිස්ටර් කුමාර්ට කතා කරන්න පුළුවන්ද? කුමාර් මහත්තයා මේ වෙලාවේ නැහැ. මොකද්ද පණිවිඩය සර්? මම රූම් එකක් රිසර්වේෂන් දාලා තිනවා. ඒකන බලන්න. නම මොකද්ද සර්? ජගත්. ජගත් කවුද? නිකන් ජගත් කියලා දාලා තියෙන්නේ. මම කුමාර් මහත්තයාගේ යාළුවෙක්. මොකද්ද දැනගන්න ඕන සර්? ඒ රූම් එක ගැන පොඩ්ඩක් බලන්න ඕනේ. පොඩ්ඩක් ඉන්න. ජගත් විජේසිරිද සර්? හා? ජගත් විජේසිරිද සර්? ඕ ඕ ඕ ඕ. ඔසේ දවස් තුනකට වෙන් කරලා තියෙනවා ඩබල් රූම් එකක්. හා? හා? ඩබල් රූම්? නෑ නෑ නෑ. මම සිංගල් රූම් එකක් බුක් කරේ. හැබැයි සර් ලිස්ට් එකේ දාලා තියෙනනම් ඩබල් රූම් එකක් කියලා. නෑ නෑ නෑ. ඒක වැරදි මම. මට හොඳටම විශ්වාසයි මම බුක් කරේ සිංගල් රූම් එකක්. හලෝ 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 සමේ කොහෙද ගමන්? මං කොළඹ යන්න ගියේ කාර් එකේ බ්‍රේක් ඩවුන් එකක් කියලා මං ආපහු යනවා. හ්ම් හ්ම්. සර් කරුණාකරලා ID එක පොඩක් දෙන්න. පාතා මේ හිටපු කැප්ටන් කෙනෙක්. ජගත් විජේසිරි. ආ හ්ම් හ්ම්. මොකද සර් කලින්ම මෙඩිකල් කන්ඩේ බොම්බ්ලාස්. කොහෙදද? කින්නොච්චේද. රයිට් රයිට්. දැන් මීට මාස 9කට වගේ ඉස්සෙල්ලා. ඔව්. හරියටම මාත් ඒ දවස්වල ජෆ්නාවල තමයි වැඩ කරේ. සර් ඉදිකේ පොඩ්ඩක් අරින්න පුළුවන්ද? නෑ එපා එපා. මේ අපේ කලින් වැඩ කරපු සර් කෙනෙක් කැප්ටන් කෙනෙක්. සර් වයිෆ් කේ සායි කැලද්ද කොහොද ඉදිකින් එළියට ඇවිල්ලා. ආ ඔව් මේ ඇඳුම් ගාගෙන දැම්මා. නන්නේ නහ අර සර් එන
මොකද මේ ඊයේ කොළඹ ගිය මිනිහා? හරි වැඩේ නෝනේ. මොකද? රාජ් දන්නවද රමණ ප්‍රනාන්දු කියලා ගෑනු කෙනෙක්? රමණි රමණි. මම නික අහලා පුරුදු වගේ එකපාර ඔලුවට එන්නේ. හරි හරි මොකද හදිසිය? යංගෝ ගෙට. මේ සක්කරවට්ටම. ඇයි බං ඇදලින් ක්ලබ් එකට එම ඉන්නේ? කයි කවුද? කොහෙද ඉන්නේ? මොනවා කරන්න ගෑනු කෙනෙක්? මොකද මම මේ හදිසි? මොකද මේ ගෑනු කෙනා වන්නේ? කොහෙද මේ අයිඩින් දින? හරි ඉතින් ඉතල් කයි කවුද කියන්නේ? හරි හරි ඉඳගන්න ඉස්සෙල්ල. මම වැඩි විස්තරයක් නම් දන්නේ නැහැ. හැබැයි මම දන්න විදිහට නම් මේ බැසිල් ෆර්නැන්ඩෝගේ වයිෆ්. වයිෆ් කොට ඉතින් දන්නේ නැද්ද? නිකන් නමට විතරයි. එයා රසවක් කරනවා. කොහෙද කම්පැනි එකක සෙක්‍රටරි ජොබ් එකක් කරනවා. ඊට අමතරව ලෝකේ පරණම රස්සාව තියෙනවා. ඒකත් කරනවා. උද බැසිල් ෆර්නැන්ඩෝ කියන්නේ අර උස කොම්නිකලි අන්න හරි. මිනිහා තමයි. මිනිහා බිස්නස් මන් කෙනෙක්. හැබැයි ඉතින් මොන වගේ බිස්නස් කරනවද කියලා නම් මන් දන්නේ නැහැ. හැබැයි ඉතින් අපි ගාවට එන්න තරම් තාම වරදක් නම් කළත් නැහැ. දන්නේ නැද්ද? ওই මිනිස්සු ඉතින් ගිහම දෙන්න දන්නවනේ. අර ඔය කියන ඩයල් එක මතකයි. විතරම ක්ලබ් එකට එනවනේ. මෙම්බර් කෙනෙක්. මට වැඩි උඹ දැනගන්න බෑ. උඹ නේතන ජොබ් එක කරේ. හරි හරි මට ඇඩ්‍රස් එක දෙන්නකෝ. මට බැසිල් ෆර්නැන්ඩෝ හම්බෙන්න ඕනේ. ඒක මොකද මිනිහා හම්බෙන්නේ? මට ඇඩ්‍රස් එක දෙන්නකෝ. මට මිනිහා හම්බෙන්න ඕනේ. උඹ හිතුවද මෙතන පෝස්ට් ඔෆිස් එකක් කියලා මම එක එකගේ ඇඩ්‍රස් තියාගෙන ඉන්න. හැබැයි ඔන්න ක්‍රිමිනල් කේස් එකකට අදාළ නම් මාගම ඇඩ්‍රස් තියෙනවා. රාජ් මට උදව් ඉල්ලන්න වෙන කොහෙත් යන්න නැති නිසා මෙහෙ ආවේ. මට මේ උදව් කරන්න ප්ලීස්. මට ඇත්තටම ගියා මොකද්ද වෙලා තියෙන්නේ කියලා. උඹ දැන් කොළඹ ගියා. ඉතාලියන්න ගොඩාක් බලාපොරොත්තු වෙනවා. දැන් මේ හදිසි අපෝ මෙහෙ ඇවිල්ලා. හරි හරි මං ඒ සේනු විස්තර කියන්නම්. මට උදව් කරන්නකෝ. මට මිනිහා හම්බෙන්න ඕන. මට පේන්නේ උඹ හොඳට එරක් දාගෙන වගේ ආ. හරි හරි. පොඩ්ඩ හිටපන්කො. සර් මම රාජ් මහත්තයා කතා කරන්නේ. ඇයි සර් හදිසියක්ද? මට පොඩි තොරතුරක් දැනගන්න ඕන. මොකද සර්? මට බැසිල් මහත්තයාගේ ඇඩ්‍රස් එකයි ටෙලිෆෝන් නම්බර් එකයි ගන්න ඕන. බැසිල් මහත්තයාගේ? බැසිල් මහත්තයාගේ? ඔව් බැසිල්. බැසිල් ෆර්නැන්ඩෝගේ. බැසිල් මහත්තයාගේ. ඇඩ්‍රස් එක. ඇඩ්‍රස් එක නේද සර්? ඇඩ්‍රස් එක තමයි මිනිස්සුයෝ. මේ ඇයි සර් හදිසියක්ද? හදිසියක් නෑ. මට ඇඩ්‍රස් එක දෙනවකෝ. මේ වෙලාවෙ නම් මන් ළඟ නෑනේ සර්. ඒක මේ ඔෆිස් එකේ රෙජිස්ටර් එකේ තමයි ඇත්තේ. එහෙනම් රෙජිස්ටර් එක බලලා කියනවකෝ. සර් මේ ඔෆිස් එක ලොක් කළානේ සර්. තමසිකාව යතුරුක් තියෙනවනේ. ඒකෙන් ඇරලා බලලා කියනවකෝ. තමසු දන්නේම නැහැ බැසිල් මහත්තයා ඉන්නේ කොහෙද කියලා. මේ සතිකර තුන් හතර පාරක් මේ ක්ලබ් එකට ඇවිල්ලා යන මනුස්සයා. ඒක තමයි සර් මේ ළඟ ඉන්නේ සර්. ඒක තමයි මං අහන්නේ. කියනවා මිනිහා ඉන්නේ කොහෙද කියලා. සර් මේ පල්ලියේ තියෙන සර් පල්ලි පවුගල ටිකක් දුර ගියාම සර් මේ දකුණට පාරක් තියෙනවා. ඒක ටිකක් දුර ගියාම කන්ද උඩ සර් දකුණු අත පැත්තේ ගියේ. සර් වත්තත් එක්ක ලොකු බංගලාවක් හොයාගෙන අමාරු වෙන එකක් නැහැ සර්. හරි හරි
ඔයිට අඩිය දේවල් මං හොයාගෙන තියෙනවා. ඇයි සර් මුකුත් කලබලයක්ද? තවුසරේකින් වැඩක් නැහැ. ඒක තමයි සර්. මේ සර්ට ඕමනාම නම් මට ඔෆිස් කාමරේ ඇරලා රෙජිස්ටර් එකේ නම්බරේ කොහෙද දෙන්න පුළුවන් සර්? නෑ නෑ ඕනේ නෑ. මං ඒක හොයා ගන්නම්. සර්. 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 ඔච්චර මොකද බය මං එනවට? උඹ ඒ හුටපට අහුවේ කියලා. උඹ එහෙම හිතනවා නම් මම උඹ කතා කරලා නැගන් කාර් එකේ ඉඳලා ඉන්නවා. උඹ ගිහින්ලා බැසිල් එක්ක මේ ගනුදෙනුව බේරගෙන වරෙන්. හරිනේ? රාජෝමින් මංගිල බලන්න. ඇයි? තමුසි මොකටද මේ ආවේ? තමුසි දෑවැද්ද ඉල්ලන්න ආවද? ආ? මේ ගෑනි වරන් පැනලා? ඇයි තමුසි රවන්නේ? ආ? තමුසි දෙන්න උත්තරයක් නැහැ නේ. තමුසේ ගෑණි අරන් ගියා? තමුසේට උල්මාදේද? තමුසේ මගේ ගෑණි අරන් ගියාද එහෙම නැත්නම් මගේ ගෑණි තමුසේක ගියාද මම දන්නේ නැහැ. ඒ වුණාද? ඒක දන්නේ තමුසේ. ඉලන්දාරිය හරි නටන්න ආව. ජගත්. හලෝ ඉන්ස්පෙක්ටර්. මම මේ දවස්වල් දෙකක් බලලා ස්ටේෂන්ෙට එන්න හිටියේ මේ කම්ප්ලේන් එක දාන්න. Good that you came. මේ ඉන්ස්පෙක්ටර් කම්ප්ලේන් එක මෙතන ලියා ගන්නවද නැත්නම් මම ස්ටේෂන්ෙට එන්නද? පොලිසිය නෙමෙයි. පොලිසියෙන් ආව නම් එන්නේ යුනිෆෝම් පිටනේ. මොකද්ද ප්‍රශ්නේ? වයිසි මේ ඉත එහෙමනම් මේ ඉන්ස්පෙක්ටර් යාළුවගෙන් මහගන්නද මම ස්ටේෂන් රේල කම්පැනි එක ලොජ් කරන්න. එහෙම නෙමෙයි මිස්ටර් බැසින් කියන්න මොකද්ද ප්‍රශ්නේ කියලා. අපිට ඒක පොලිසියෙන් පිට විසඳ ගන්න පුළුවන් නම් හොඳයිනේ. ඉන්ස්පෙක්ටර් මම හිතුවේ ඉන්ස්පෙක්ටර් මේ සිද්ධිය දන්නවා කියලා. මන් දන්නව දන්න ගැන වැඩක් නැහැ. මොකද්ද ප්‍රශ්නේ? අපි ඒක මෙතන බේර ගන්න පුළුවන් නම් බේරගමු. නෑ 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 no way. අපි උසාවියේදී බේරගමු. ජගත් සමුසි හිතන්න එපා වේ ගෑණි ආපහු ආවොත් මම ඒ ගෑණිව බාර ගනී කියලා. ඉන්ස්පෙක්ටර් හැබැයි මම කැමති නෑ ඉන්ස්පෙක්ටර් මේ වගේ පාහර වෙවිලා මට ඩිස්ටර්බ් කරනවා. ජගත් මේ මිනිහත් එක්ක කතා කරලා වැඩ නැහැ. අපි යමු රාජ්. ඔව් ඒක හොඳයි. එතන පුළුවන් මේ යාළුවව ගන්න සාක්ෂියට. ඉන්ස්පෙක්ටර් වන් තින් ඩිවෝස් එක ගන්නකම් මගුලට සාක්ෂි අස්සම් කරන්න එපා. අමාරු වෙටින්න පුළුවන්. කොහමද කියන්නේ? තමුන්ගේ නෝනා ජගත් එක්ක පැනලා ගියා කියලා. මොකද ජගත් ක්ලබ් එකෙන් අස් වෙලා කොළඹ පිටත් වෙන්න හදනකොට මමත් ජගත් එක්ක හිටියේ. ඒ කියන්නේ නං යාළුවා ඉන්ස්පෙක්ටර්ගේ තැහැ වහලා වැඩේ දීලා තියෙන්නේ. මම හැමතිස්සෙම හොඳට ඇහැරගෙන ඉන්නේ. කරනකොට මගේ ප්‍රශ්නට උත්තර දෙනවා. කවුද දන්නේ තමුන්ගේ වයිෆ් වෙන කායක හරි වෙන කොයි හරි පැනලා ගියා කියලා? මගේ වයිෆ් වෙන කෙනෙක් එක්ක පැනලා ගියත් මම පුදුම වෙන්නේ නැහැ ඉන්ස්පෙක්ටර්. හැබැයි මම දන්නවා ඊයේ රෑ වයිෆ් පැනලා ගියේ මෙයත් එක්ක. ඉන්ස්පෙක්ටර් අයියා ප්‍රූෆ්. මේ මිනිහා මගේ වයිෆ්ට ලියපු ලියුම් මං ගාව තියෙනවා. ඒ වෙයි ලියුම් වල මෙයා ඉන්ස්ට්‍රක්ෂන්ස් දීලා තියෙනවා වයිෆ්ට. කොහොමද දෙන්න ඕනේ?
කීයටද කොහෙටද කොටින් මේ ඉන්ස්පෙක්ටර් මේගොල්ලෝ පැනලා ගිහිල්ලා මේ නවති නීති අර මේ මරදානිය වරිදිස කුමාර් ලොජ් කියලා මුඩුක්කුවක කතා කරන අයසේ ආජ් අපි යමු අයසර කියන්න යමු අති තරම් කල්පනා කරපන් ඇතුළු දීප පයක ඇතුළු දීප හැන්බැක් එක කියලා මට පේනවා කාගේද රමණිගේ රමණිගේ හැන්බැක් එක කොහොමද මේ කාර් එකට ආවේ හසේර මිස්ටර් කියන්න කීපා රමණිගේ මැරුවා නෑ ඇති මැරලා මොන උඹ රමණිය මැරුවා උඹට ඔල්මාදේද මම හිතන්නේ එහෙමයි කොහොමද රමණිය මැරුනේ කොහෙදද මොකද්ද උනේ අංගේ කිසි දෙයක් දන්නේ මම දන්නේ රමණිය මැරලා කියලා විතරයි කොහ බොඩිය ඒකත් දන්නේ නැද්ද ඇයි උඹ කියන්නේ උඹ රමණිය මැරුවා කියලා? උඹට හිතෙන්නේ නැද්ද වෙන කවුරු හරි රමණිය මරලා බෙඩ් එකේට දැම්ම කියලා? ආජ් වා හොඳටම දන්නවද? සමහර දවස්වලට පැය දෙක තුනක් මම මොනවද කරන්න කියලා දන්නේ. උඹ ගමන පිටත් වෙන්න ඉස්සෙල්ලා හරි ගමන පිටත් වුණාට පස්සේ හරි රමණිය මුණගැහුණාද? දන්නේ නැහැ රාජ්. දන්නේ සමහර කලකට හම්බෙන්නේ නැති. ඊට පස්සේ අපි අතර ආගිමන්ට් එකක් යන්නේ. අපි හැටි දෙලෙම දකන්නේ.
කොච්චර කල් තිබුණාද එෆෑ එක? පිසුරුරාජ් එෆෑර එකත් එයා මට කිව්ව හම්බෙලා තියෙනත් එකපාරක්. හැබැයි ඉතින් ඔය කියන විදිහට මං හිතුවේ හම්බෙලා තියෙනවන්නේ. වැසල් කාර්යය මගේ ඇඟට ගලන් බෑනේ. උඹට ඔච්චරම සීහයක් නැති වෙන්න බෑනේ. දැනුවත් හරි නොදැනුවත් හරි මං ඒක ලියුම් ලියලා තියෙනවා. උඹයි මේ වලින් මේ ඔක්කොම උඹ ලිව්වේ බසනේ පෙළ ඉන්නේ නැද්ද? මේ ලිව්වා මට මතකයක් නැහැ. එතකොට උඹ මේ පෝස්ට් කළෙත් නැහැ. නැත්තම් උඹ මේ එකේ ක්ලබ් එකට ආපුලි අතේ තිබ්බත් දන්නේ නැත්නම්. රාජ් මං දන්නේ නැහැ, මං දන්නේ නැහැ. මට මතකයක් නැහැ. මේක වෙන කාගේ හරි වැඩක් වෙන්න බෑ. ඒත් මං යත්තකුරු. මිනිහෙකුට මෙච්චර අසියෙන් වැඩ කරන්න පුළුවන්ද? එතකොට උඹ අසියෙන් තමයි ගෑනිත් එක්ක අනේ මේ මම දන්නේ නැද්ද උඹ ගැන? මගේ මාත රමණට උපන්දින සේවටනේ ජගත් මේ ඔබේ අත්තකුන්නේ. ඔබ මගේ ක්ලාස්මේට් බව ඇත්ත. ඒ වගේම ඔබ මගේ හොඳම යාළුව බවත් ඇත්ත. ඔබ දැන් ඉන්නේ ආමිගේ රිටයර් වෙලා. ඒත් මං තාම පොලිස් ඔෆිසර් කෙනෙක්. මට සිද්ධ වෙනවා දැන් නීතිය ක්‍රියාත්මක කරන්න. අපි බලමු. උඹ කියන දේවල් උසාවි විශ්වාස කරයිද කියලා. මට දැන් පොලිස් යුනිෆෝම් ඇඳ ගන්න වෙනවා. මේ ෆොටෝ එක ගත්තේ කොහෙද? හන්දන්නේ. කවුද ගත්තේ කියලා මතකද? මතකයක් නැහැ. ඔව්. එහෙනම් යමු. ගවණක් යනවා උදේ පාන්දර නෑ සර්. සර්ලාගේ වාහනේ සද්ද ඇහිලා මම එළියට ආවේ. එතකොට රෑට නිදාගත්තේ සපත්තු දාගෙනද? ගමන පොඩ්ඩකට කල් දාලා ඇතුළට ගිහලා බිලියට් කාමරේ යනවා. යනවා.
තපසුගේ බෑග් ලක් එක. තපසු මේ ෆොටෝ එක ගන්නකොට අර දින කැලෙන්ඩරේ බෑග්ග්‍රවුන්ඩ් එකට වැටුනේ නැත්තම් මටත් මේක ක්ලික් වෙන්නේ නැහැ. I say මීට පස්සේ හොර වැඩක් කරනකොට ටිකක් සීරු මාරුවට පරිස්සමට කරන්න ඉගෙන ගන්න. දැන් ඉතින් තපසුට ඇත්ත කියන්න වෙනවා. තපසු ඇත්ත කිව්වොත් තරමක් කර නිදාසක් දෙන්න පුළුවන් මේ. අනේ මනු මම නෙමෙයි සර්. බැසිල් මහත්තයා තමයි මාව මේකට පටලවා ගත්තේ. තමුසු නේද මේ ජගත්ියේ විදිහට ලියුනොත් ලිව්වේ. මට එද්දි මතක් වුණා තමුසු බොහොම ඉස්සර හොරාස්සන් ගහලා අහුවෙන්න ගිහිල්ලා බොහොම නූලෙන් බේරුණා කියලා. ඇත්ත කියනවා. රමන් නෝනව මැරුවේ තමුසුද බැසිල්ද බැසිල් ගෝලෙක්ද? අනේ මම නෙමෙයි සර්. මට ඒ වගේ වැඩක් කරන්න පුළුවන් ශක්තියක් තියෙන මිනිහෙක් නෙමෙයි සර්. හරි. එහෙනම් තමුසු ක්ලබ් එක ලොක් කරලා යතුරු ටික සිකියුරිටි එක බාර දීලා නැගලා ජීප් එකට. යනවා. දුකද ගමන පෝස්ට්පෝන් කරන්න වෙයි ටික දවසකට. හැබැයි මීට පස්සේ ගමන් පිටත් වෙනකොට 13 වෙනිදා දාවක නම් දාගන්න එපා. විශේෂයෙන් 13 වෙනි සිකුරාදාවක. Thank you.